අයිබෝන් බිලි අයිබෝන් කතා කරන්න විස්තර ගොඩයි මුලින්ම අපි බලමු දැන් මේ අලුත්ම කැලලක් නම අගට එකතු වෙලා තියෙනවා මේ গিටාර් නිෂ්පාදනය සහ මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් සහ මේක ඉතිහාස කතාවක් තියෙනවා গিටාර් නිෂ්පාදනය කරන්නේ ඇත්තරම මගේ પરම්පරාවෙන් අගෙන් තාතරත් කලින් සියරත් කලින් මම දැන් අවුරුදු 200ක විතර හිස්ටරි එකක් ඉතිහාසයක් ඉතින් මෑත කාලේදී ඒ කියන්නේ ටෙනිසන් ෆර්නාන්ඩෝ මගේ පියා තමයි සංගීත නිෂ්පාදනය දිගටම කරගෙන ආවේ තාත්තා දැන් නැහැ අවුරුදු 22ක් වෙනවා ඉතින් ගම්බහ මිල්ටන්ස් කිව්වමත් මම හිතන්නේ සංගීතයේ ඉන්න සියලු දෙනාම දන්නවා කවුද මිල්ටන් ෆර්නාන්ඩෝ කියන්නේ කියලා මිල්ටන් ෆර්නාන්ඩෝ කියන්නේ මගේ සීයා ඉතින් සීයාගෙන් තාත්තාට වෙලා ඊට පස්සේ තාත්තගෙන් ඒ කාලයක් මම අවුරුදු 10ක් විතර සංගීත නිෂ්පාදනය සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරා කියන්නේ গিටාර් විතරක් නෙමෙයි සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරා සියලුම සංගීත භාණ්ඩ ඇත්තම කියනවා නම් ඒ කියන්නේ දේශීය සහ විදේශීය ඉතින් গিටාරක මුල් කරගත් බිස්නස් එකක් කියලා කියන්න පුළුවන් ඒ කාලෙත් තිබ්බේ මම හිතන්නේ අවුරුදු 70කට විතර කලින් වයලින්ස් තමයි ගොඩක් මැනුෆැක්චර් කරේ වයලින්ස් අපි ඒ කියන්නේ අපේ සීයා ඔස්ට්‍රේලියාවටත් වයලින් වයලින් මාසෙකට වයලින්ස් 200-300ක් විතර හැම මාසෙම නිෂ්පාදනය කරලා යවුවා ඉතින් ඒ පැත්තේ ඒ කියන්නේ නිෂ්පාදනයේ පැත්තේ හිටපු પરම්පරාවක් තමයි මගේ ඉතින් තාත්තා ටෙන්සන් ෆර්නාන්ඩෝ මම හිතන්නේ කවුරුත් දන්නවා දැන් මෑත කාලේදී එළියට ආවා මේ අමරදේවසගේ ඒ වාදනය කරන ඒ භාණ්ඩය අපේ තාත්තගේ නිෂ්පාදනයක් ඒක නිර්මාණයක් ලෝකෙටම එකයි ඒක නම මැන්ඩෝ හාප් ඔව් ඉතින් එහෙම නිෂ්පාදනය කරන પરම්පරාවකින් ආපු සංගීතඥයෙක් තමයි බිලි කියන්නේ ඉතින් අවුරුදු 12ක් විතර අර ඇත්තම කියනවා නම් গিටාර් නිෂ්පාදනය කරනවා කියන්නේ වඩුවල ඉතින් අවුරුදු 12ක් විතර වඩුවඩම තමයි කරේ මම වඩුවඩ කරලා තමයි ඒ කියන්නේ පුතු හදන්න නැතුව গিටාර් හැදුවා ඉතින් පොඩි කාලේ ඉඳන් දැක්කේ තේද ඒ කියන්නේ ගෙදර කාමරෙන් එළියට එද්දි ෆැක්ටරි එක තියෙන ඉතින් තාත්තගේ වැඩ කරන කට්ටිය හිටියා 10ක් 15ක් විතර ඉතින් වැඩේ ඉතාමත් හොඳට කරගෙන ගියා